ඇයිදැ ඇයිඩිපිය කවුරුත් බල නැතියරු ද යුද්ධවරලා අවුදු නමය දහය දාය ඒක මේකස 1990 වල 1990 අනුවේ නෑ 1900 නෑ 1909 ඒක ඇයිඩිපි මේ අවතන් වෙච්ච කාලේ ඔව් නෑ නෑ කවද ඇයිඩිපි ගාන පටංගත යුද්ධෙත් එක්කද නෑ මේකස 1990 වල අයිසෙක් බුසුන් කරනකොට මේ මිනිස්සු අවතන් වුණා හරි එන පලාලි යවට ඉතුරු මිනිස්සු ආංගේසන් තුර යවට ඉතුරු වෙන හොස්ටල් ඒරියාස් වල ඉතුරු මිනිස්සු මයිලිට්ටි තයිට්ටි ඔය තමයි ඒරියා ඕකේ දැන් අවතන් කරා ඔව් අවතන් කරා ඉන්ටර්නල් ඩිස්ප්ලේස් පිට ඒගොල්ලන්ට අවතන් කඳවුරු අඳලා දුන්නා ඒ කඳවුරු වල දැන් 2009 යුද්ධය කරා ඒක ඉවර වෙලා දැන් අවුරුදු 10ක් වෙනවා ඒතකොට මේ මිනිස්සුන්ම ඇයි නැවත පැදිංචි කරේ නැත්තේ අයි ඒගොල්ලන්ගේ ඉඩ ආපු දුන් නැත්තේ මොකද ඇරලා නැත්තේ ඒගොල්ලන්ගේ ඉඩම් තියෙන ඉඩම් කවුද වලන්නේ ඒක දැන් ඉන්නවා සීමිත මේක කාම කැම්ප්ස් තියෙනවා බලාලි යාපෝට් එක අපිට තියෙනවා එතකොට මේ දැන් සමහර දේවල් මුදෑරලා තියෙනවා නමුත් කිසිම දෙයක් ඒගොල්ලන්ට දීලා නැහැ රජය වෙනුවෙන් ලක්ෂ දෙකක් දීලා එතනට ගිහලා පදිංචි කරලා තියෙනවා ඒක ලක්ෂ දෙකකට ගියක් ගන්න පුළුවන් ඒ මිනිස්සු තව ණය වෙලා දැන් මේක ගේ පටන් අරගෙන එළියටත් ණය වෙලා දැන් ඒක කොම්ප්ලීට්වත් නැහැ මෙතන ඉන්න විදියකුත් නැහැ ණයත් වෙලා වැඩිපුර ජොබ් එක ඒගොල්ලන් දීවර ජනතාව එළියට ඇවිල්ලා කුලි වැඩ කරනවා අවතන් අඳවුරු වල තියෙන ප්‍රශ්න බලන්න එතකොට මේ සම්පූර්ණ මේ මිනිස්සු දුප්පත් මිනිස්සු නෙමෙයි මේ මිනිස්සු පෝසත් මිනිස්සු අපිට වැඩිය පෝසත් මිනිස්සු ඒ පෝසත් මිනිස්සුන්ව නැති කරලා එතකොට ඒක මොකක් ඇක්ෂන් එකක් කරන්න නැති මේගොල්ලෝ ඒක තමයි ඒක විකල්පය මම හන්නේ ඇයි ඇයි එතකොට විග්නේෂ් වලින් ඇක්ෂන් එකක් ගන්න විග්නේෂ් වලින් ඕක විකුණාන් කරනවා ඕක තියනකන් තමයි ඒගොල්ලන්ට පැවැත්ම තියෙන්නේ ඕකට ඩේවිඩ් කැමරූන්වත් ආවා ඔය IDP කැම්ප් එකට ඩේවිඩ් කැමරූන් බ්‍රිටිෂ් ප්‍රයිම් මිනිස්ටර් ආවා ඊට පස්සේ කවුද එන්නේ තියෙන්නේ එනම් මම උදේන සුමන්තිරුණුයි මේ කෑගහන පන්නේක සම්බන්ධයි අපි මේකට වැඩ ගන්නවා වැඩ කරනවා මොකද්ද වැඩ කරලා තියෙන්නේ මම පෙන්නන්නම් ඔයාලට වීඩියෝස් දැන් මම අපි ගත්තේ මේ දකුණෙන් ඉඳලා කොල්ලෑවිල්ල බලන ඇඬුව ආයත මගේ මුතුන් පල්ලා ඇඬුව කොල්ලු අරුන් මේම බලු කූඩුවක මිනිස්සු ජීවත් වෙනවා කියලා අපේ බලු කූඩුවත් මේම නැහැ කියලා දැන් යාපනයේ ඉන්න දෙමළ ජනතාව දන්නවා සිංහල මිනිස්සු කියලා අපි හිතන් හිටිය මිනිස්සු නෙමෙයි සිංහල මිනිස්සු ඔව් දන්න දැන් ගන්න ඉතින් ඕලන් ආවා වැඩ කරනකොට මේ මිනිස්සු දන්නවා දැන් අපිට දීපු චිත්‍රය නෙමෙයි මේ අපිට කියලා දුන්නේ මේමනේ සිංහලයා උඹ අපිව ගන්න මරන්න ඉන්නේ ආ සිංහලයා ඇවිල්ලා අපේ එනිමි එන්න භූතයක් කියලානේ අපිට පෙන්නු දැන් ඒ වුණාට දැන් ඒකින් දන්නේ ඕලන් අපිව මේ ඉගෙන ගන්න සිංහල ඉගෙන ගන්න දෙන්නේ නැහැ උගන්වන්නේ නැහැ කියන්නේ ඒ ඩිෆරන්ස් එක මේන්ටේන් කරන්නේ ඒ කියන්නේ ජාතිවාදයේ then it's not natural but they taught us ජාතිවාදය අපිට ඒගොල්ලන් ඉගැන්නුවා and දැන් අපි එළියට ඇවිත් අපි දැන් ඔය සම්මතතාවය ඇති වෙනකොට අපිට තේරෙනවා එහෙම නෙමෙයි හරි සුන්දර මිනිස්සු මේ මිනිස්සු අපිට වැඩිය මේ අපේ මිනිස්සු අපිට කරන්නේ නැහැ අංක අර නඩුවක අපේ පාර්ලිමේන්ටේරියන්ස් නා ලෝයර්ස් නා වැරදිව අසාධාරණ විදියට අපි රඳවා තියෙනවා කියලා දන්නවා දැනගෙන තේ අම්මලාගෙන් ලක්ෂයක් ලක්ෂයකමාරක් ලක්ෂ දෙකක් ඕම තමයි ගත්තේ අරගෙන තුන් උසාවියට එන්නේ නැහැ ජූනියර්ස්ලා යවන්නෙත් නෑ සමාව. බී වාර්තාවක් ගිහලා ඉල්ලුවම කියනවා උඹලාට මොනවද බී වාර්තාව? ඒක අපිට රෝයස්ලාට දෙන්නේ කියලා බොරුමයි කියන්නේ. උසාවියට ජජ්ජත් බොරු කියන්නේ, අපිටත් බොරු කියන්නේ. අරියට නීති දේවල් අරියට ගයිඩ් කරන්නේ. අපි දන්න පොඩි නීතිනේ මේකවත් බොරු කරලා අනිත් පැත්තට තමයි කියලා දෙන්නේ. දැන් මම ගිහලා මගේ නඩුව ඉල්ලුවා මට මේ සර්ටිෆයිඩ් කොපි ඕනේ. මට මගේ ලෝයර් කිව්වා මේ සස්පෙක්ට් ගන්න පුළුවන් කියලා. නෑ. මේ අපි දන්න තරම් එහෙම ගන්න බෑ කියලා ඔක්කොමලා එක විදිහටයි කියන්නේ. රෙජිස්ටර් ඉඳලා කියනවා. මම කිව්වා නෑ මට කිව්වේ මේම කියලා. එහෙනම් ඉතින් ඔයා රික්වෙස්ට් ලෙටර් එකක් දීලා යන්න අපි බලමු පස්සේ. ඔව්. අර මම කිව්වා නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම තියනවලුද? ආ එහෙමද? මොකද දන්නේ නැත්නම් දන්නේ නෑ කියන්නේ. හැබැයි බොරුවට කියන බොරු කියලා දෙන්න එපා. ඔකේ. දැන් මටම එහෙම නම් මගෙන් ලක්ෂේ කමාරක් අත්තා ලෝයස්ලා දෙන්නෙක් තව ලෝයකෙනෙක් ලක්ෂයක් ගත්තා. මාස 10ක් මම ඇතුලේ හිටියා මට කිව්වා මරණ දඬුවම සුප්‍රීම උසාවියේ තමයි අපගන්න පුළුවන් කියලා. හැබැයි මැජිස්ට්‍රේට් කෝට් එකෙන් එක ඩෙන්ටි කාඩ් එකක් මට දුන්නා අවුරුදු මාස 10කින් පස්සේ. එතකොට තමයි මැජිස්ට්‍රේට් ප්‍රශ්නේ කිව්වේ. තේරු. එයා ඔළුවට අත තියාගෙන එයාට කරගන්න දෙයක් නැතුව එයා කිව්වා ඩෙන්ටි කාඩ් එකක් තියෙන මිනිහෙක් මෙයාව අරගෙන යන්න ඉති. ඔව්. ඉතින් ඒක මම ඉගෙනගෙන මම දන්න ඔය සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත මටම ඕනනම් ඉගෙන ගන්න නැති අපේ මේ දුප්පත් අපේ සීයා වගේ රාමදින මිනිසුන්ට දීවර ජනතාවට කුලි වැඩන කරන කට්ටිය මොන දේවල් මෙගොල්ලන් කරනවද තාම කරමින් ඉන්නවද ඒ කියන්නේ මේගොල්ලෝ දැනම ඔව් ඒගොල්ලන්ගේ ලෝයර්ස්ලා දාගෙන මේ මිනිසුන්ට මට නම් වශයෙන් කියන්න පුළුවන් ඔය දේශපාලන පක්ෂ දෙමළ ජාතික සන්ධාන
අනිත් එක ගජේන්ද්‍ර කුමාර් පොන්නම් ලංගලේ පක්ෂ විග්නේශ්වර ලාය කට්ටිය මේ මිනිස්සු ඔක්කොම කරන්නේ සම්පූර්ණ අසාධාරණ ලෙස තමයි අපිට කරන්නේ බොරුමයි විග්නේශ්වර ඉපදුනේ කොළඹ ඉගෙන ගත්තේ කොළඹ ජීවත් වෙන්නේ කොළඹ දැන් අවුරුදු 86 යාද දැන් එනවා අපිව පාලනය කරන්න ඇවිල්ලා ආනවා අරුන් කොයින්ද ආවේ ඒ දකින්න මෙයාගේ සිංහල කොහොමද කතා කරන්නේ බලන්න ඕනේ කියලා. මංගුගේ ගොඩක් ඉන්නවා කොල්ලෝ දැන් අපි යුද්ධ කාලේ මේනේ ඇවිල්ලා ඉතිය ඇංගිල ප්‍රබාලන මැරෙන්න එන්නකොට මේට මරන්න එන්නකොට මේට එන්න. ඔව්. ඊට පස්සේ ආපෝ එතකොට අපි සම්මතාවයත් අපිට තිබුණා. අපි ඉතින් මම ක්ලාස් ගිහිල්ලා නෙමෙයි සිංහල ඉගෙන ගත්තේ. මේම ටීවී බලලා මිනිස්සුත් එක්ක කතා කරලා ඉගෙන ගන්න ඕනේ කියන එක ඉගෙන ගත්තා. ඉතින් ඒ කියන්නේ ඉගෙන ගන්න නැත්නම් අපි මැරෙනවා. අඩු ඉස්සල්ලාම අපි එනකොට සිංහල දන්නේ නැහැ කියලා ලියාගෙන ඉන්නේ. මෙතන පොස සමුදායෙන් අල්ලගත්තම මේක බල්ල කියලා සිංහල දන්නේ නැහැ. ඊට පස්සේ කියලා ටික ටික දන්න. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අර සැකක් සැක ඇති වෙන්නේ. උපංගම යාපනය කියලා තියෙනවා ඩිඩි කාර්ඩේ. ඒක දැක්ක ගමන් නවත්තන. නවත්තලා පැත්තර යන්න මල්ලි කියලා ඊට පස්සේ දැන් අපි නිකන් ගියම ට්‍රවුසර් ගලවනවා කියලා. ඒ අත පිටිපස්ස දීපුතර එයා වැඩි තියන්නේ එයා ලෑස්ති වෙනවා. මොකද එයා දන්නේ නැහැ මම කවුද කියලා. මට කියන්න බෑ. එයාගේ සැක නිවැරදි කරන්න භාෂාව දන්නේ නැහැ. ඔය ප්‍රශ්න තාම තියෙනවනේ අපි. ඔව්. තාම කිසිම හැම පොලිසියෙම ඔය ප්‍රශ්න අපිට තියෙනවා. ඒ කියන අලුන් නොකිය කියන්නේ උතුරේ අය කරන්නේ උතුරේ ඉන්න අහිංසක මිනිස්සු ටික රවට්ටන. ඔව්. ඒතොර ආණ්ඩුවෙන් යවන සල්ලි ටිකවත් මේ බෙන් කරන මුදල්වත් එකට වියදම් කරන්නේ නැහැ. නෑ. රාජකාරියුන් ඒ දෙන රජයේ වැය කරන වැය ශීර්ෂයවත් වැය කරන්නේ නැහැ දෙමළ මිනිස්සුන්ගේ ජීවිතේ නගස්තව. සර් ඒකට දැන් දකුණේ ඇවිල්ලා අඩුම ගානේ භාෂාව එකයිනේ. එක්කෙනෙක් හරි කෑගාල කියන්න පුළුවන් මට මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒක ඇයෙනවා උඩින් ඉන්න කට්ටියට අඩුම ගාන. අපිට ඒමත් නැහැනේ සර්. දැන් අපිට අපේ මිනිස්සු සිංහල දන්නේ නැති නිසා අපේ මිනිස්සු කියන්න තියෙන්නේ අපේ මේ නියෝජිතයෝ. උන් ඇවිල්ලා ඒක යට දාලා උන්ගේ ප්‍රශ්න තමයි කියන්නේ. අපේ ප්‍රශ්න කියන්නේ ඒකනේ මං කියන්නේ. ඔයි අමතන් වෙච්ච කඳවුරු තියෙනවා කියන ගොඩාක් අය දන්නේ. කොච්චර ඉන්න දැන් ජනතාව. දැන් අපි සෙල්ලක කොච්චර ඉන්න දැන් ඒක නේ එක කන්දර උඩ ගියා පවුල් 500 ගානක් ඉන්නවා දනු කන්දර උඩ දැන් අපි දැනට විසිට් කරලා වැඩ කරාගෙන යනවා තුනකට තව තුනක් තියෙනවා ඒතකොට කන්දර අයත් තියෙනවා ඒ එතන සර් ඒකේ ෆොටෝග්‍රාෆ් තියෙනවා වීඩියෝස් තියෙනවා වීඩියෝස් තියෙනවා අරගෙන අපි වීඩියෝස් ගත්තා කියලා වාර දෙන්න ඒකේ සර් ටොයිලට් නැහැ වතුර නැහැ බොන්න වතුර නැහැ කියන්නේ ටොයිලට් නැහැ කියන්නේ අර කියන බේසික් නීඩ්ස් ඉතින් ඊට පස්සේ මොනවද සර් කතා තල්ලු කරන්නේ ආපහු එල්ටි තීරේ ඔව් මේ මිනිස්සු එතන ඒක ඇතුළට ගියාම මේ මිනිස්සුන්ට එන කේන්ති තමයි එන්නේ එන මිනිස්සු දැන් ඔක්කොම එනවා විසිට් කරන නිකන් අර ටුවරිසම් වල. ඔව්. ඩේවිඩ් ඩේවිඩ් කැමරූන් ඇවිල්ලා ගියාන් පස්සේ ඉතින් මොනවාද කියන්න තියෙන්නේ බ්‍රිටිෂ් ප්‍රයිම් මිනිස්ටර්. ඒ කඳ උඩ තමයි අපි වැඩ කරගෙන ඉන්නේ. ඇවිල්ලා බලන්න නර්සරිස් කියා අපි දැනට ඔව්. මම ඒක තමයි මම ඔයා ඇවිල්ලා සර් ලයිබ්‍රරි ලැෆ්නා කියන්නේ නේෂනල් ලයිබ්‍රරි වත් අර පොටුවත් පොට්ටකලන් ඒකවත් නෙමෙයි ලැෆ්නා. ඇතුළට එන්න කිලෝමීටර් 8ක් මම කියන දේවල් ඇතුළට. ඇතුළට ගියාම තමයි තේරෙන්නේ මේ මිනිස්සු ජීවත් වෙන විදිය. මේවා මේ මේකලන් ඕනකමෙන් අංගල තියෙනවා. අපේ දේශපාලන අර අංගජන් රාමදාසන් කියන පාර්ලිමේන්ටේරියන් අවුරුද්දාම කතා කරලා නැහැ පාර්ලිමේන්තේ. අර ලික්ස් ලයිස්තු අපි දන්නේ ඒගොල්ලන් තමයි ලයිස්තු දාලා තියෙන්නේ. ඔව් පාර්ලිමේන්තේකට යවන්නේ ඒ වැඩේ අපේ වැඩ නොකර ඉදුතර ගමන්නේ මේක කතා කරන්නේ මේක කියන්න දැන් අපි නියෝජනය කරනවා. ඔව් නියෝජනය කරන කියලා කියන්නේ මේ ප්‍රශ්න තියෙනවා ඉතින්. ඒ මිනිස්සයා එතනවත් ගිහලා කතා නොකර ඉඳලා තියෙන අවුරුද්දක් කියන්නේ. ඉතින් තේරෙන්නේ නැත්නම් මේ මිනිස්සු මොකද කරන්නේ කියන්නේ. එන්න බඩගින්න දන්නේ නැහැ සරුන්ට දුප්පත්කම දන්නේ නැහැ සරුන් උන් දුප්පත්කම නැති කරනවා කියලා දුප්පතාව නැති කරන එක තමයි හැමදාම කරේ තාමත් ඒක තමයි කරන්නේ දැන් අරුන් දන්නවද කට්ටිය ආ TNG කට්ටිය දැන් ඒගොල්ලෝ කියනවා දෙමළ ජනතාවට කියනවා උඹලා දුක් විඳින්නේ සිංහල මිනිහා පාලනය කරන ඔක්කොම රට කන්නේ නමුත් අරුන් දන්නවද TNG ඔක්කොම වගේ අර කාපුවා විදිහට ඉන්නවා එක කෙනෙක් කොහොමද විදියට තිතුනා මාර ගානේ මංචා කරනවා. නමුත් දෙමළ ජනතාව මේක දන්නවද? නැහැ. ආ. දැන් අපි වගේ සීමිත කට්ටියක් තමයි ඕක දන්නේ. දැන් මේම නේද? දැන් මේගොල්ලන් අතුරුදාන් වෙච්ච මිනිස්සු වෙනුවෙන් පිකටින් කරනවා. ඔව්. ඒ පිකටින් එකේ ඉස්සල්ලාම ඉන්නේ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර NPRLF, ධර්මලිංගම් සිද්ධාර්ථන් ප්ලොට්, ඒකේක අනිත් පැරාමීටරි ගෲප්ස් එකේ හිටිය ඒ මිනිස්සු තමයි එතන ඉස්සල්ලාම. එතකොට මේ මිනිස්සු අතුරුදාන් කරපු මිනිස්සුන්ට මොනවද කවුද වගේ කියන්නේ? මේ මිනිස්සු මැරුවා LTT කොල්ල. ප්ලොට් එකේ මරුවා. IPRLF මරු. එතකොට මේගොල්ලන් මරපු මිනිසුන්ට මොකද කවුද කියන්නේ? දැන් මේක අර ජෝක් නේද? දැන් මිනි මරපොවුම්ම මිනි මරමට එරෙහිව කතා කරනවා. දැන් මම වැරදි කතා කරන ඔයාගේ මං අරිවෙන්න එපා. එහෙම නෙමෙයි. දැන් එතකොට දැන් political prisoners. දැන් ඔච්චර මරුණා මිනිස්. ඔකට LTT වගකීමක් නැද්ද? අනිවාර්යයෙන්.
කිසිම වාගිමක් නැද්ද? තියෙනවනේ. ප්‍රභාකර නෝකට වාග කියන්න ඕනේ නේ. දැන් මම ඒකට ප්‍රභාකරන් නෝ මෝඩ කරා මේ මිනිස්සු. දැන් අරුණ මෙහෙමනේ. ප්‍රභාකර ආයුධ අතර ගත්තව ඇත්ත. නමුත් JBB එක ආයුධ අතර ගත්තව ඇත්ත. කවුද දෙදෙන් දෙගොල්ලෝ තල්ලු කරන්නේ? ඒක තමයි මමත් තාන්නේ. ප්‍රභාකර සර් ඉස්ලාම ගිහිල්ල මේ මිනිසුන්ට තමයි එරෙයිමුනේ. සිංහල ජනතාවට විරුද්ධ වන්නේ මෙයා එරෙයිමුනේ. එයා ඉස්ලාම ඇරුවේ ඇල්ෆ්‍රඩ් ටුරියප්. එයා ඇරුවේ අමෘත ලිංග. එයා පටන් ගත්තේ එතනින් තමයි. ඒ කියන්නේ දැන් අපිට අසාධාරණ වෙනකොට අපි ගිහිල්ලා කාටද කියන්නේ? අපේ නියෝජිතයෝන්ටනේ. ඉස්ලාම කියන්නේ මේ මෙම ප්‍රශ්න තියෙන හැම වෙලාවෙම බලන්නේ. බැලුව නැත්තම් අපි තරහා යනවා, කේන්ති යනවා. ඊට පස්සේ අපි කාටද විරුද්ධව අපි පටන් ගන්න ඉස්ලාම මේ මිනිස්සු දැන් අපි පටන් ගන්න තියෙන්නේ මම කියලින්ද කියලා මම මේ ඔක්කොම උන්ට විරුද්ධව තමයි මම පටන් ගන්න තියෙන්නේ මුන් කරපු වැඩ නම් මට ඉතින් ඔව් මට හරි මේ මං හිතුවා හරි කේන්ති ගන්න දැන් එතකොට දැන් මේගොල්ලෝ දෙගොල්ලෝ සෙට් වෙලා අලුත් ඔරුමිත් නාඩුවක් ගේන්න හදනවා ඔව් ඔරුමිත් නාඩුවක් ගේන්න හදනවා කවුද ඊළඟට සම්බන්දරණුයි සම්බන්දනි දැන් මේගොල්ලොත් එක පෙන්නලා මේක තමයි ප්‍රශ්නෙට විසඳුම කියලා අරුණ එක පිළිගන්නවා ඉතින් ඔරුමිත්ත නාඩු කියන්නේ ඒගොල්ලන් ඔරුමිත්තයි. ඔරුමිත්තයි කියන්නේ යුනයිටඩ්. ඒගොල්ලන් යුනයිටඩ්. ඒගොල්ලන් යුනයිටඩ් නැෂනල් පාර්ටි එක කට්ටිය. එක කට්ටියක් අර පාර්ටි. ඉතින් they are united. Yes. ඒගොල්ලන් යුනයිටඩ්. Who? The power centers. ඒ සුමන්දර රයිල් වික්‍රමසිංහේ බෑග් එක අරගෙන මේකමයි හෙලිකොප්ටර් එක. ඉතින් එයා යනවා උසාවියට. ඇයි අතුරුදන් වෙච්ච මිනිස්සු වෙනුවෙන් එයා මේ හර්බියස් කාපස්නේ. ඇයි එකක් ගැව්වේ නැත්තේ? නමුත් ඔකට ප්‍රශ්නෙට විසඳුමද ඔක මං අහන්නේ? දැන් ඔරුමිත් නාඩු දින එක ප්‍රශ්නෙට විසඳුමද මම කොහෙද උතන කොයිද මේ ඉස්සලම් ප්‍රශ්න මේගොල්ලන් අරට අඳුනාගෙන තියෙනවද මේගොල්ලන් ආන්න ප්‍රශ්න මොකද්ද කියන ඉස්සනාව ඉස්ස සුමන්දරන් වහන්සේ රිග්නේෂන් වල අඳගාලා ආන්න හරි දෙමළ ජනතාවගේ ප්‍රශ්න මොකක්ද අඩියට එලෝබ්‍රේට් කරන්න ෆයින් කරන්නේ දන්නවද දන්නේ නැහැ නේද මේගොල්ලන් ඊළම් කියලා මොකද්ද කරේ මේගොල්ලන් අර ධනවාද ක්‍රමයේ ඇතුලේ පොලිසිය තිබුණ නැද්ද එල්ටිටි පොලිසිය ඊට වැඩි අපා එල්ටිටි ඉරගෙවල් තිබුණ නැද්ද ඊට වැඩි අපා එල්ටිටි ටැක්ස් ගැව්වා නැද්ද 2002 සාම කාලේ ඕනම ජාපනය යනතාවෙන් ආන්න කී දෙනෙක් බඩු එතනම කුඩු කරලා ගියා ජනතාව ඒ කියන්නේ මේගොල්ලන්ට පාලනයක් එන්න ඉස්සෙල්ල කරපුවද ජනතාව එතකොට ඊළමයක් හම් වෙලා තිබුණ හොඳ කුටි පාරවල් අපි ගන්න එතකොට ගන්න දෙමළ පොලිස්කා එතකොට ඒක රිදෙන්නේ නැද්ද ගැව්වනේ මැරුවනේ ආ රාස් කන්දවුරු කන්සන්ට්‍රේෂන් කැම්ප් තියන් ඉන්නේ වල්ලිපුරම් වට්ටුවා ඕන ඉන්ටර්නැෂනල් කොමියුනිටි දන්න ඒ කියන්නේ මේම තමයි ඉටගෙන ඉන්න ඕනේ නිදාගන්නත් බැ ඒ වගේ මේ වද ගාලම මිනිස්සු මරලා තියෙනවා ඉතින් ඕම කතා කරන්න ඕනේ ඉතින් මේ මේ එල්ටිටි දෙමළ කියලා අපි ඒ වැරදි මේ කතා නොකර අංගන්න බෑ ඒකට හොඳම ડોකියුමන්ට් එක තමයි රාජිනි රාජසිංහම් දරණගම එයා බැන්දේ සිංහල එක්කනේ ඒක වෙනකොට එයා අපේ කැරටම එයා යුනිවර්සිටිස් ෆෝ හියුමන් රයිට්ස් එයා ලියපු ඉන්ටර්නැෂනලි නැෂනලි පිළිගත් ක්‍රෙඩිබල් ડોකියුමන්ට් එක තියෙනවා ද බ්‍රෝකන් පැල්මේරා කියලා පොතක් ඒ පොත ඇති ඒක සිංහලෙන් කියනවා බින්දුණු කල් ගානේ බ්‍රෝකන් පැල්මේ මුරින්ද බණේ කියලා දෙමළ ඉන්නේ ඒක ඉන්ටර්නැෂනල් වෙනුමයි ඒකේ තියෙනවා යා කියනවා ඒකේ පොතේ කියනවා no one care about people even indian army even government even ltt or no any other movements කවුරු ජනතාව කියන මේ කිසිම මේක මේ නෑ කල්පනා කරන්නේ නෑ කල්පනා කරන්නේ ඒක යා ෆීල්ඩ් එකේ ඉඳලා එයා ડોකියුමන්ට් කරලා තියෙන එවිඩන්ට් එක. දැන් මෙහෙම කොල් සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එක රටක එක ජාතියක් විදිහට නැගිට්ටෝ. ආයේ ජාතිය වශයෙන් නෙමෙයි. ශ්‍රී ලාංකිකයෝ. යස්. ඒක විසඳුමක් නොවේ. ඒක තමයි විසඳුම. ඒක තමයි අපිත් එතන තමයි අපි සටන් කරන්නේ එතන තමයි. දැන් අර ඊයේ පෙරේද මන්නාර වල දැන් ක්‍රිස්තියානි තමල් මේකක් ඔය දැන් මේවා කළා. ඒක මම ඔයාලට හෙඩ්ලයින් එක පෙන්නන්නම් උදයන් පත්තර. දැන් මත්‍රේ දිනවල ලීඩ් කරලා තියෙනවා දෙමළ මේ I will call you back with my letter I'm at a discussion okay thank you right ඉන්දු ජනතාවගේ මේ රිලිජියස් මේකට කතෝලික මිනිස්සු පාර එල්ල කරලා තියෙනවා කියන්නේ අද කියන වරදිම කියන ජාතිවාදී ආගම්වාදී හොඳටම අවශ්‍යල තියෙන මේ පත්තරය අය මාධ්‍ය කියන දෙමළ මිනිස්සුන්ගේ මාධ්‍ය ටික කන්ට්‍රෝල් කරන්නේ මේ දේශපාලන උදයන් කරන්නේ සරවණ භවන් කියලා එන්නේ කියන යාට තියෙනවා සෆ්රා සරවණ භවන් කියලා තමයි කියන්නේ ෆිනෑන්ස් ස්කෑම් එකක් තියෙනවා ෆිනෑන්ස් කම්පැනි එකක් ඇරලා ওই වැඩි පොලි දෙන්නා කියලා සල්ලි අරගෙන දුවෝප් එකක් තමයි ওই පාර්ලිමේන්තුවේ කියන වළාම්බුරි කරන්නේ විජේ විග්නේශ්වරන්ගේ කට්ටිය
කාලේ කදින් කරන්නේ ප්‍රභාකරණ එක ළඟටම වෙලා හිටපු එකන මේ විද්‍යාදරන් කියලා. එයා තමයි මා එමෙතිවෙන්ද සෑන්ඩ් ට්‍රයි කරා. එයා හිතන පත්තරයක් කරනවා. දැන් කරනවා එයා පත්තර. දැන් ඇවිල්ලා කරනවා. හරිද? එයා ගවර්නර් වෙන්න ට්‍රයි කරා, නැෂනලිස්ට් එකේ යන්න ට්‍රයි කරා. ඉතින් ඇමරිකේම ඒගොල්ලන් ට්‍රයි කරා බලය ගන්න බැරුව ගියා. දැන් පත්තර යනවා. ඒක ඩෑන්ටි. ඔය ඊට පස්සේ මේ newyafna.com කියලා එකක් තියෙන LDD නායකයෙක් කරන්නේ. හරිද? ඒක නිකන් වනචරම විදියට තමයි ඒ වෙබ්සයිට් එක යන්නේ. ඉතින් මේ මිනිස්සු තමයි ওই මාධ්‍ය දැන් දෙමළ මිනිස්සු ඇවිල්ලා මේ ඒ මාධ්‍යව විශ්වාස කරනවනේ මේ මිනිස්සු සාමාන්‍ය මෙච්චර දුරට ඇතුළට බැලලා බලන්නේ නැහැ. ඉතින් ඒ ওই මාධ්‍ය අරා කරන්නේ තන්නේ කර මේ මිනිස්සු අවශ්‍ය එක. ජාතිවාදී, ආගම්වාද, කුලවාදී හැමතෙම ඔළුවට දානවා. දාලා අවසන් අවසන් ඒකෙන් තමයි මේ උලංගේ මේ දේශපාලන බලය ගන්න ඒ කියන්නේ මිනිස්සු බෙදනවා ප්‍රොටස් කරනවා ගා ගන්නවා දැන් issue based politics නේ කරන්නේ දැන් issue එකක් නැහැනේ ඇත්තටම ඉතින් issue එකක් ඇති කරනවා මේ ඔක්කොම ඇති කරන දේවල් මිනිස්සු මට පේනවා අරුන් දැන් මේ ලංකාවේ පල්ලෙහාය දකුණේය දැන් හදනවා පණිවිඩයක් රටට මේ අරුන් කියන්නේ කාගේදෝ ඒජන්ට් මොනවද අරුන් කියන්නේ ඔව් මම ඒජන්ට් කාගේද මම මේ සාමාන්‍ය ජනතාවගේ මම සාමාන්‍ය ජනතාවගේ මම නම දුප්පත් ඥානි මිනිස්යාගේ මේ මේ සිස්ටම් එකේ වැටකන එක ඉන්නවනේ ඌ තමයි මම ඌගේ එක දැන් නාගරණ කගේ ඔයා එක ඒකින්ද නේ වා ආවේ නැත්තම් ඔයා මගෙන් ඉල්ලන්න තිබුණා අරුන් දැන් අපේ උම්ම ලක්ෂය කාමාර දෙකක් ඉල්ලගෙන ආවෙත් නෑ උසාවි වලට ඒ වාරත් පුළුවන් මම ලීඩින් ලෝයර් අරුන්ට මේ ගාස්තු දෙන්න මම එන්නම් දැන් ඔය මනුෂ්‍යකමක් තියෙනක සාධාරණ විදියට අපි අම්බගල ජීවත් ඒව සාමාන්‍ය මිනිස්සු එහෙම තමයි. නමුත් මම එදා දැක්කනේ අරුණ උසාවි. අර ලෝයර් කෙනකින් ඇහුවම එමිනේ නැගිටින්නේ නෑනේ. ඔව්. ඇයි? යා නැගිටෙත් නෑ අපි වාරියට ගයිඩ් කරෙත් නෑනේ. නෑ නෑ නෑ. තව ක්ලයන්ට් කෙනෙක්. ඔව්. එයාට කාස්තු ගෙවෙන්නේ නෑ කියලා නැගිටින්නේ ප්‍රතික්ෂේප කරනවා. ඔව්. දැක්කනේ. ඔව්. අපිටස මේගොල්ලන් මේ අපි උසාවියේ ගිය ගමන් සල්ලි තමයි ඉන්නේ. ඔව්. සල්ලි ගත්තායින් පස්සේ උඩ උසාවි පල්ලේව උසාවි අතරපත් තියෙනවා. අර අපි නඩු එනකම් බලාගෙන ඉන්න වෙවුලගෙන. අපි බයන්නේ ඕවල. අර අරියට මේ වෙලාවට මේකලන්නේ. බලනකොට අර අනිත් උසාවි නැත්තම් උඩ. ඔව්. ඒක ජග් බලනවා කොයි දෝගලංගල වල ලෝයර් නැහැ. ඒ වගේ අනන්ත මට වෙලා තියෙනවා. ඒවම තමයි කරන්නේ. අම්මා තාම බොරු කියනවායි. ජජස්ලාත් දන්නවනේ මේගොල්ලන් බොරු කියන්නේ. ඒතේ බොරුව උඩ තමයි මේගොල්ලන් මේ සර්වයිව් කරන්නේ. ඉතින් හොඳම වැඩේ අපි ගියා ડિස්කෂන් එකේ සර් දැන් ඒගොල්ලන් ට්‍රයි කරන යාපනේ දැන් ওই මීටර් දාන ත්‍රිවිල් වල. අහහ. මම එතන ඇහුවා හරි ත්‍රිවිල් කාර්ය වැඩිපුර ගන්නවලු සල්ලි. කීයක්ද ගන්න? වැඩි මොනද 50 100ක්. ඒත් අපි යන්න ඕනේ තැනට ගිහිල්ලා දාලා තමයි වැඩිපුර ගන්න. එතකොට මේ ලෝයර්ස් නම් මොනවද කරන්නේ? මෙජොරිටි ඔෆ් ද ලෝයර්ස්. නා කාටරි පුළුවන් ද ලෝයර්ස් ලාට මීටර් එකක් ගන්න මේ නඩුවට මෙච්චරයි ගන්න පුළුවන් කියලා. අපිට බොරු කියලා නේ සර් ගන්න 25000යි 50000යි ලක්ෂයයි එකමාරයි දෙකයි දෙකමාරයි කිසි දෙයක් කරගන්න බැහැ. කිසි දෙයක් කරන්නේ අර අඩුවරේ කමන්න කියලා දාලා ගන්න මුන් දාන්නෙත් නැහැ එන්නෙත් නැහැ. ડોක්ටර්ස්ලා ප්‍රයිවට් එක මං ගාව දින මෙන්න ෆයිල්ස්. වා කරපු බොරු ડોක්ටර්ස්ලා ඔය ප්‍රයිවට් චැනල් එක කරන්නේ. ඒතර මේගොල්ලන්ට පුළුවන් ද මේගොල්ලන් මීටර් එකක් ගන්න? ඒතර හැමදාම කරන්නේ අර දුප්පතාට තමයි ආපු පීනනේ දෙන්න. අපි කොහොමද දැන් මේක විසඳන්නේ අරුන් යෝජනාවට? ඒක ඒකම අපි ජනතාව වෙනුවෙන් සිවිල් රයිට්ස් එක අපි අතට ගන්න ඕනේ. දැන් මම හරි වෙනකොට ඕක මම දැන් ගත්තා මගේ බලේ. මම ගත්තා. දැන් වාද ගත්තා ඒ වගේ අපි වැරදි නෝ දැන් වැරදි අපි වැරදි කරපු මිනිසුන් මේක කරන්න පුළුවන්. බෑ. ඒක තමයි මම කියන්නේ. අපි වැරදි කරන්න නරකයි. අපි වැරදි කරන්නේ නැත්නම් හරි දේ කරන්න ඕනේ. වැරදියට අනුබල නොදැනීම. අපි දෙන්නේ නැහැ වැරද්දට සපෝට් එක. වැරදිනේ එරෙයි වෙන. හරි. වැරදි කරපු නැති මනුස්සයා මට බය වෙන්න ඕනේ නේද? ඕනේ. ඕනේ. හැබැයි ඕන දෙයක් කියන්න පුළුවන්. මම ඒකනේ කියන්නේ. එන්න බලන්න. නෑ අපි විවෘතව අපි ඇඩ්‍රස් තියෙනවා. ටෙලිෆෝන් නම්බර් මේ පයින් තමයි යන්නේ. ත්‍රීල් වල යන්නේ බස් වල. අපි තාම යූස් කරන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන්. යන්නේ පබ්ලික් ස්කූල්. යන පබ්ලික් හොස්පිටල්. හරි. අපි ගත්තා ගින්න පුළුවන්. හැම තැනම අපි ඉන්නවා. ඔව්. ඇවිල්ලා බලන්න. දැන් අරුණ මොනවා දකුණේ ඉන්නේ මහ ජනතාවට දෙන මැසේජ් එක මොකක්ද? දකුණේ මිනිස්සු තෝ විදිහටම අහුවෙලා ඉන්නේ. ඒක තමයි මම කියන දැන් මේ අපි දැන් මේගොල්ලන් පෙන්නන ඕන යක්ෂි දෙයක් දැන් ජාතිවාදී අපි ඇතුලේ මම කියන දැන් අපෙන් වැරද්දක් වුණා. වුණා. අර අපෙන් කියන දැන් මම දැන් මෙතන ගන්න එල්ටිටි එයා දෙමළ නේ. අපෙන් වැරද්දක් වුණා. ඒ වැරදි මම පිළිගන්නවා. මම ඒකට මේ කනකාටු වෙනවා. අපේ මිනිස්සුන්ගෙන් අර මිනිස්සුන්ට වැරදි වෙලා තියෙනවා. ඒ වගේ ඒ මිනිසුන්ගෙන් අපිට පෙරදි වෙලා තියෙනවා අර දමුදාවෙන් පොලිසියෙන් හැම එකක් අපි ඒක දැන් අමතක කරලා ගන්න දැන් අපි ඒක කියෝ කියෝ විඳලා මේ තුවාල හරි ගස්සන්න බෑ ඒක ඉවරයි දැන්
මගේ ගෙදරම මැරලා තියෙන 11 දෙනෙක් ඩිරෙක්ට් හරි ඒතොර ඒ 11 දෙනාව ගේන්න පුළුවන් නම් මට ආපෝද ඒ උනාලේ ඉතුරු වෙලා ඉන්නනේ ඉංගලා ළමයි ඒ ළමයිට අපි මොනවාරි කරන්න පුළුවන් හරිද එතකොට අපි ඒක එකතු වෙලා අපි ඒක කරමු ඒක කරමු දැන් ඒ තුවාලේ අපිට ඇද ඇද ඉන්න ඕනේ නැ කියන එක තමයි මං කියන්නේ කොහොමද අපි ඒක හසියෙද දැන් අපි දැන් කිව්වා එතන සමාන්තර සම්බන්ධ විග්නේෂන මේදියට මිනිස්සුන්ව වාචා දහුනේ ඕකම නෙමෙයි දහුනේ මිනිස්සුන්ට මොනවාද අරුන් දෙන මැසේජ් එක මොකද්ද කියන්නේ මිනිස්සුන්ගේ මිදෙන්නේ කොහොමද දැන් මේගොල්ලෝ විද්‍යාව නාටකනවා ඒ නාලි ක්‍රමසේන ඉන්නවා රාජපක්ෂ ඉන්නවා මොතාබේ ඉන්නවා තවෝදින් සිරිසේන ඉන්නවා අනුර කුමාර ඉන්නවා මේ කට්ටිය කරන්නේ ඕකම නෙමෙයි තමයි අම්ම තාම රටේ මා ජනතාව දැන් පොඩි කාලයක් නෙමෙයි අපිනේ එතකොට ඇස් වලට පේන්නේ නැති පවර් එකක් අපිට තියෙනවා කියලාද අපේ අපේ ඇතුලේ තියෙන ආසාවයි අපේ ඇතුලේ තියෙන මේ එක්ස්පෙක්ටේෂන්ස් ඕව තමයි අපි මේ වලන ඡන්ද දාන්න හේතුව. දැන් අපි නිතරම අපි කරන දේශපාලන ඒකත් එක්ක ඒ මතවාදෙත් එක්ක මිනිසුනි අපි කියන දෙමළෙන් කරත්තියල අරසියල් කියන. අපි නිතරම මේ මිනිසුත් එක්ක ඒක ගැන කතා කරනවා. කතා කරනවා කියන්නේ අපි මේ වචන වලින් විතරක් නෙමෙයි. අපි ගොඩ වැඩ වලින් කතා කරන ඇක්ෂන් වලින් කතා කරන ගොඩක් දේවල් අපි කරනවා. ඉතින් අපිත් ඒව තමයි කියන්නේ දැන් අර බුදුහාමුදුරේ ඇස් අරින කතාව තමයි මම කියන්නේ ඇස් ඇරුණම අපිට හැමදේම හරි යනවා මම හරි මම කියන්නේ මම කරප්ෂන් වලට එරෙහිව සටන් කරනවා නම් මම කරප්ෂන් නොවීන ඒ කියන්නේ චේන්ජ් එක වෙන්න ඕනේ මම ඒ කියන්නේ අරුණ නොකිය කියන්නේ මේ රට මුදා ගන්න ඕන නම් මේ අපරාධකද මේ රට කන සියලු දෙනාට මෙරෙහිව දෙමළ සිංහල මුස්ලිම් ජනතාව සියලු දෙනා මෙකාමෙන් නැගි උතුරු ජනතාව ඒගොල්ලෝ කරන වංචාව තමයි දකුණු ජනතාවට මේ කට්ටිය කරන්නේ. ඔව්. එවනම් මෙතන මේ අපි වහල්ලු වගේ වැටිලා ඉන්න තාක්කල් මේ වෙලෙදි හින්දාන්න පුළුවන්. නෑ. හ්ම්. නැගෙන්න දැන් ඒ පොඩ්ඩ දැන් අපිට මැසේජ් එකක් තියෙනවා රට. දැන් දෙමළ ජනතාව දැක්කා. අඳුරේ තිබ්බේ සිංහලයෝ කියන මහා මූර්ගයෝ වගේ කියලා. නමුත් දෙමළ අම්මලා තාත්තලා දැක්කා. ඒ වගේම තමයි සිංහල ජනතාව බෞතරය දකුණ ඉතාලගෙන හිටියේ මේ දෙමළ මිනිස්සු කියන මුන් හරි කුරුර. හරි මේ අර කුරුලු. ඔව්. ඒ කියන්නේ හරි මේ කුරුර. කුරුර. ඔව්. අර මේ මේ කියන්නේ මුන් වෙන්නේ සුසයිඩ් වෙනවා කියන්නේ තමන් මරාගෙන තව මිනිස්සු 50 විතර මරනවා කියන්නේ. කොයි වගේ මිනිස්සුද මුන්? බාබීරියන්ස්ලා කියලා එහෙම මට කියලා තියෙනවා. මට එහෙම මිනිස්සු කියලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතුවේ ඕගොල්ලන් අර මිනිස්සු නෙමෙයි කියලා. ඒනට වා කතා කරගෙන පස්සේ අපිට තේරුණා එහෙම නෙමෙයි කියන එක. ඒගොල්ලන් කියනවා. ඉතින් එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි අපිත් එහෙම නෙමෙයි කියන මිනිස්සු ඔක්කොම හරි සුන්දරයි කියලා. නරක මිනිහ කියලා කවුරුත් නැහැ. ඔක්කොම හොඳයි. ඒ අපි හොඳ වුණා නම් ඒක හොඳ වෙනවා. අනිත් එක්ක අනිකා හොඳ වෙනවා. ඒක මම කියන්නේ. මෙසේජ් එක දෙන අපි හරි වෙමු. අපි කෙලින් වෙමු. අපි වැරදි නොකර ඉමු. එතකොට ඇත්තටම රජියක් බයයි කාටද? හරියටම ජීවත් වෙන සිවිසන් කෙනෙක් ඉන්නනේ. හරියට මේ කියන්නේ ඒ කියන්නේ ලෝ ඇන්ඩ් ඕඩර්ද අරවද මේවද ඒ කියන්නේ කෙලින් ජීවත් වෙන එක. ඌට හරි බයයි. ඕනම ගවර්න්මන්ට් එක. වාටයි දැන් බය. ඔයාගෙන් කොයිම තල්ල ගන්න කෑල්ලේ නැහැ. බොරුවට මඩ ගන්න පුළුවන්. නමුත් නාගානන්ද කොඩිතුගේ මොනාර වැරද්දක් අරගෙන ඉන්න කරප්ෂන්ද අරවත පවර් ඇබියුස් කරේ. අපි තාම පොලිමේ තමයි යන්නේ. මම පාස්පෝර්ට් කන්දරේ ගිහලා පොලිමේ තමයි හිටියේ. අඳුරනවා. මොකක් නැහැ ඉතින්. අපිම ඕව කතා කරලා අපිම ඕව කඩන්න නරකයි. ඒකයි. එතන තමයි අපි ඉන්න ඕනේ. අපි චේන්ජ් වෙමු. චේන්ජ් වුණාම ඕව ඔක්කොම චේන්ජ් වෙනවා. අපි කොහොම හරි මේ රට හරි තැනකට ගේන්නේ. මේ රට ඇත්තට මේ මම මේ දැන් මෙතන ඉන්නේ ට්‍රැෆික් එකේ මම වින්ද දුක මම වන්න මේ මොකක්ද මේ පොඩි රටක මේ අතන ඉඳලා කිලෝමීටර් දෙකක් මෙතන ඉන්නද අපේ රටවට අපි මූද තියන්නේ රටවටේ මූද තියන්නේ කියන්නේ අයිඩියාස් නැහැ ඉන්ෆෙක්ටිව් ගවර්න්මන්ට් ඉෆෙක්ටිව් නැහැ දැන් මම එක්කෙනෙක්ට කියනවා ලක්සම්බර්ග් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී කරා කියලා මේ මිනිස්සු කෙනෙක් සෙකටි දැන් අහනවා එහෙම ඒත් කොහොමද ඒක දරාගන්නේ අල්පයිතින් වයාම කියනකද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සම්පූර්ණ ෆ්‍රී
තවම කියනකොට එහෙනම් අපිට තව ටැක්ස් ටිකක් ගන්න දෙන්නේ මිනිසුන්ට. කොහොමද ඇටිටියුඩ් එක නියමයිනේ. අපේ රටවට එවක ගිහලා කේස් ස්ටඩි එකක් කරන් එන්න. කොහොමද ඒක රන් කරන්නේ කියලා. එතකොට ඔයාලට තේරෙයි. ඒ වගේ තමයි දැන් අපි රටවට මූද තියාගන්න ෆෙරික් සර්විස් දාන්න පුළුවන්. ships ඔච්චර මේ ට්‍රාන්ස්පෝටේෂන් වලට අපිට තියෙනවා. මෙතන ඉඳලා අපි යාපනයට යන්න පුළුවන් නැවෙයි. ඉන්දියාවට යන්න පුළුවන් නැවෙයි. හරි හරි ස්පීඩ් ට්‍රාන්ස්පෝර්ට්ස් හදන්න පුළුවන්. ඒක කිව්වගේ no idea. No ideas. ඒ මොනවාද ideas තියෙන්නේ? ඔව් මොනවාද තියෙන්නේ? අත කන්න නෑ. ඉතින් මේමනේ දැන් මට මම අම්බ කරනවා. ඊට පස්සේ මගේ ළමයාට අම්බ කරනවා. ළමයා ළමයට දැන් ළමයා අදනව නෙමෙයි ළමයින්ට අදනවා. ළමයින්ටත් අදලා උම්මත් නැති කරු. ආ මම අරන් කියන්නේ සිස්ටම් සම්පූර්ණ පොලිසිය උසාවිය ඉරගෙන. මේ තුනම සම්පූර්ණ අවුල්නේ. සම්පූර්ණ අවුල්නේ. ඉරගෙන වලට ගිහිල්ලා බලද්දි මිනිස්සු වගේද මේ මිනිස්සු මිනිස්සෙක්ව මේව කරන්නේ. තව ඌව ඕගනයිස් ක්‍රිමිනල් කියලා කරලා නේ එළියට දාන. සර් මේ වගේ තැනක 500ක් විතර නිදාගන්න පුළුවන්. ඒම තමයි මිනිස්සු නිකන් සත්තු හොඳයි. ඒම තමයි සලකන්නේ. කිසිම ඉරගෙවල් වල හොඳ නැහැ. හොඳම නැහැ. හොඳම නැති ප්ලේස් එක තමයි ඉරගෙවල්. පිටරටවල ලෝමනේ. තව මිනිස්සු එක්ක ඇතුට දාලා ඌව එළියට ගන්නකොට ඌ සමාජයට හානියක් වෙනවා නා. ඌගෙන් නෙමෙයි වැරද්ද. ඉරගෙදර වැරද්ද තිබ්බහැදී. ඒවා දන්නේ. ඇයි අදන්නේ? ඌව පොඩි වැඩව. ලොකු වැඩව නෙමෙයි. උසාවිය අදන්නේ කොච්චර දේවල්. ඒවා අදන්නේ. පොලිසිය බලන්න කොච්චර කේසස් නැ මේ දවස්වල බලන්න අර මිනුවන් කොඩේ පිටි තියාගන්නවා අර බර වි බිස්නස් කට්ටිය මරලා දාලා ආ ඕම පුළුවන් නේද අර රටේ නීතියක් නැතුණාම ඔක තමයි ඒ කියන්නේ ඉම්පියුනිටි ඉම්යුනිටි නේ ඉම්යුනිටි නේද ඉම්පියුනිටි ඉම්පියුනිටි ඔය ගොල්ලන්ට තියෙන සම්පූර්ණ එක රජය කරන අයට රජය නායකයා ඉඳලා පල්ලෙහාටම කිසි ප්‍රශ්නයක් නිදහසේ මම පොළවන්න ඒක තමයි අපි කොහොම හරි මාත් එක යෝජනා කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ හිටින්නේ ජාතීන් වගේ බෙදාගෙන මේක කරන්නේ මේගොල්ලෝ මේ බෙදලා තියෙන්නේ ඇයි ආ ඇයි ඒගොල්ලෝ බෙදාන්නේ ඉතින් ඩිවයිඩ් ඇන්ඩ් රූල් බෙදුනම අර ලේසිනේ අපි ගා ගන්නවා ඒ ඒගොල්ලන් ගා ගන්නද හොඳම උදාහරණය තමයි ජෝසිත මේ මහින්ද රාජපක්ෂ පුතාගේ වෙඩින් එක ගන්න ඔව් වෙඩින් එකේ නැති දේශපාලඥයෝ නැහැ දැන් මේගොල්ලන් එළිය මේ ගැලරි එකට පිටින් ගා ගන්න ඔක්කොම එතන හොඳට මේ ඉන්නා වෙලා ජොලි දාලා පාටි දාගෙන ඉන්නවා එන්නේ නැද්ද එතන අපි සාමාන්‍ය වා වාගේ ගෙදර මඟුල් ගෙදර කාව නඳ ගන්න අපේ අතුරෙක් කඩ ගන්න හොඳ මිතුරෙක්නේ ඒ ඔක්කොම මිතුරියෝ ඒක ඕක ජනතාව දැක්කන ඔය පාර්ලිමේන්තු එක ඔයගොල්ලන් දැක්කනේ ඔක්කොම 26න් පස්සේ මොකද වුනේ කියේ ඒක ඕ කොහොම ගාගත්තා මරාගත්තා ඊපස්සේ මේ වෙඩින් එකේ දැක්කනේ මරාගත්ත මිනිස්සු කොහොමද ඉන්නේ කියේ ඔතනින් පේන්නේ නැත්නම් මිනිස්සු ජනතාව ඉස්සෙල්ලාම ජනතාව ඈරියන ඔබ පේනවා දැන් පේන්න පටන් ගන්න තියෙන්නේ මිනිස්සු දැන් අර උන් ඒ කියන්නේ මිනිස්සු අරුන් දෙන මැසේජ් එක නෙමෙයි බලන්න. ආ අරුන් කවුද? අරුන් කවුද? මේ ඒකම තියෙන ලොකු ප්‍රශ්නේ තියෙන්නේ. ඒක දැන් නාගනන්දර කියනවා ශ්‍රේෂ්ඨාධිකාරිය. ආ ශ්‍රේෂ්ඨාධිකාරියනේ අග්‍රංශකාරවරයා හම්බුවේ නීතිපති කියනවා. නීතිපති. මම ඇවිල්ලා ඉන්නේ ලංකාවට එංගලන්තයෙන් ආපු චරපුරුෂය. මේ අධිකරණය කරේ ජනතාවගේ තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න. ඒක තමයි රටේ තත්ත්වය. ඒ වගේ කියන රටක එම කයන් පුළුවන්ද අධිකරණයට ජනතාවගේ විශ්වාස ගොඩ ගන්න මොකද තියෙන්නේ ගොඩ ජනතාවට විශ්වාස මට නෑ විශ්වාස මට සතේකට විශ්වාස කවුද විශ්වාසය ඇති කරන්න ඕන ඒක නම් තමයි ඒක නම් ක්‍රියාවල අධිකරණේ ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ ක්‍රියාවෙන් කටින් නෙමෙයි ඇක්ෂන් we need action අවුද එක නඩු අවුද 10 15 20 දෙනුන විශ්වාසය ඇති වෙනවා කොහොමද ඇති වෙන්නේ මේ තව අපිට කේස් ස්ටඩිස් අම්බාරක දෙන්න පුළුවන්. කේස් ස්ටඩිස් උඩින් ඉඳලා යට වෙනකන් දෙන්න පුළුවන්. මේ ඊයේ පෙරේද අපි පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පුතාලා මේ ඇක්සිඩන්ට්ස් කරලා එක දවසින් එළියට යනවා. අපි කරාන මාස 10ක් නෙමෙයි අවුරුද්දක් ඇතුළේ ඉන්න මේ. අප දෙනවද? ඒ කියන්නේ අපේ නීතිය පාර්ශවයන් දෙකකට ශක්තිය ධනය බලය මත හැමදාම මම ඒකනේ අපි කිව්වෙම ඒක තමයි බලය තියෙන එකටයි සල්ලි තියෙන එකටයි උපත් කියලා කියන්නේ ඒ මිනිසුන්ට එකයි අපි වගේ සාමාන්‍ය දුප්පත් එදාට වෙන කරන ඔය ඉන්නනේ මිනිස්සු ඒ කියන්නේ මොන මේ පන්තිය අපිට වෙනයි මේ රටේ නීතිය දෙපිටිකාට නීතියක් තියෙනවා ඒක අපි විශ්වාස කරන්න බෑ දැන් ඒක තමයි මම ඒක තමයි කියන්නේ උසාවි වලට බෝම්බ ගාපු මිනිස්සු එළියේ ඉන්නවා ලක්ෂරි ලයිෆ් ජීවත් වෙනවා එතකොට බෝම්බ ගාපු එක එළියේ ඉන්නකොට කොහොමද අපිට මේ හිතන්න පුළුවන් අපි මේක නීතිය සමානයි කියලා එහෙමනම් කොහොමද කුමරක් පත්මනාම එළියේ ඉන්නේ කරුණා කොහොමද එළියේ ඉන්නේ ආ ඒ වගේ කරපු ඔව් මේ වගේ කරපුවා. તો අපිව මේ අඹ හොරකම් කරා, පොල් ගෙඩි හොරකම් කරා, මේ එළුව හොරකම් කරා. ඒ එහෙම කියන්නේ ඇතුළට දැන්. ඇතුළේ ඉන්න මාස කරන මිනිස්සු පොල් හොරකම් කරා. ඔව්.
තොර මොම මේ කෝටි කන මොරකම් කරපු උන් ඔක්කොම පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ පොලිස් කාරයට ගන්නවා අර മന്ത്രി කෙනෙක් බිලියන් ට්‍රිලියන් ගන්න මහා බැංකු හොරගම් කරනවා බිලියන් ගන්න එතකොට අපි මේ රුපියල් 100ක් බැංකුවට ගෙවුව නැහැ කියලා මාසයක් මේ බැංකුව කාර්යය වෙනවා රෑ 8ට 9ට ගෙවලුවා ආ බයික් එක අරගෙන මට ලීසින් ගෙවුව නැහැ කියලා මගේ වයිෆ් බුදිය ගන්නන්න ගන්නවා ලීසින් එකේ එතකොට කොහොමද නීති තොර තරහ මේ උසා අපි වැතුන්න දාලා උසාවි ගියාම පොලිසියට ගියාම ඉරගෙවලට ගියාම එතන ඉන්න ඔක්කොම බුදිය ගන්නන්න ගන්නවා ගෑනු එතකොට අපි මොකද කපනවද මරන්න ඉතල බලන්න Tamanට එම වුණා නම් මම එහෙම කරන්නේ සාමාන්‍ය හැම එකකටම මොම තමයි සර් වෙන්නේ කිසිම සාමාන්‍ය ජනතාව හොඳටම එපා වෙලා තියෙන්නේ දැන් මම ඒකනේ කියන්නේ එකපාරක් දෙමළ මිනිස්සු try කරා එකපාරක් සිංහල මිනිස්සු මේ පාර try කරනවා නම් තුන් ගොල්ලෝම එකතු වෙලා ගන්නකොට මේ රට කුඩුම කුඩු යනවා ඊට ඉස්සෙල්ලා මේ ගොල්ලන් ඕව අදාගත්ත නැත්නම් එච්චරට බීඩාවේ දැන් ප්‍රෙෂර් සප්‍රෙෂන් තියෙනවනේ ඒක එක limit එකක් තියෙනවා ඒ limit එක දැන් පැනලා තියෙන මිනිස්සු ඇත්ත එපා වෙලා තියෙනවා මේ budget එකෙන් දැක්කනේ ආ budget එක දකින්නෝනේ බලන්න අපි මේ කන්ද නැතුව අපි ඉන්නවා උන් ට්‍රිප් යවන්න අපි වඳ ගන්නවා එන්න ට්‍රිප් එකක් කියන්නේ. ඒ වගේ තමයි ඔහම දාන්නේ. කොහමද මේ මේ රටේ මහ ජනතාව සිංහල ජනතාවට දෙමළ ජනතාවට මුස්ලිම් ජනතාවට මේ මැසේජ් එක මොන ක්‍රමයකින් හරියන්නේ? අනේ ගිහිල්ලා තියන්නේ සර් මම නම් කරන්නේ අර පාර්ලිමේන්ත් එකේ ওই මෙතන ලොකු නැටිල්ල බලලා ගොඩාක් මිනිසුන්ට දැන් ඒ සම්පූර්ණයෙන් කායනරයන් උන් කියන ওই දියවන්නාම කියන තැන ඉස්සෙල්ලම බොම්බය ගිහිල්ලා තියෙන උතන් කියලානේ කවුරුත් කියන්නේ දැන් ওই පාර්ලිමේන්ට් ඒරියන් සාට සාමාන්‍ය ජනතාව බන්න බැනු අර නිකන් අර ශ්‍රීලංකාව නාන ඔව් අර එතකොට වාටයි මට හිතෙන ආසාවක් ඇති නේද ওই පාර්ලිමේන්ට් එකට යන්න ඕනේ කියලා චන්දයක් දෙන්නද යන්නකො කවදාවත් මට නිකන් දුන්නත් හරි මම යන්නේ ඔච්චර බැනු ගන්න ඕනේ නැහැ මිනිසුන් හොඳ කියන්නේ නැහැ කවුරුත්